බන්ෝල හැමදිනාටම ේල්ක ෙක්තු කල් ිය ජැල සොන් කකිින්ඩම් ැනල් ඉතින් මංඟද වලට අඩ වෙනේ යාලට ගොඩක් ප්‍රයෝජනවත්තන වටිනා වඩේක්ම. ඉතිං වෙනද වගේම මංවායාලට කියනවා අලතවමත් මගේ චැනල්ලෙකට සබස්ක්‍රයි් කරන්නෙත්තැන් වලට පුළහන් සබස්කරයිබ් කරන්න ඉතිං ඉදි්‍රීදී වටිනා වීඩියෝස් අලට බලාගන්න පුළුවන් ඉතින් ඒ සන්ඳහා ළඟම තියෙන බෙල් පටන එක කලික් කරන්න අමතක් කරන්න එපා ඒවගේමඕලගේ යාලෝත් එකෂා කරන්න ලට පුල්හො මේ සැඳහතින ප්‍රශ්න ගැට්ලු මන් ක්සගේ දාන්න ඉතිං මේ දිසයිනි එක තමයි අද මංවාලට කියලා දෙන්නේ න්නේ ඉතින් මං මේ ඇඳපු මේ ගෞමෝස්තරේ ඔයාට මං කියලා දෙන්නේ ෆිල් එක විතරයි මේ ගෞමවාලට මහලා ඉගෙන ගන්නා වශ්‍යනං කමන් බොක්සගේදාන්න මංවාලට ඉදිරිහහිදයේ සම්පූර්ණ ගෞමමානේදී කියලා දෙන්න ඉතින් මෙතන ද අපපි ෆ්‍රිල් එකට ආරන්තියනවා පැත්තිකට රහහිෙ සේන්දලලා අපිට අවශ්‍ය උස අංඟල් දොළහු. ඒක මම හයින් බෙදල තියෙනවා ඉතිං ඕලට මතකන මම ගොඩා ෆලයාඩස්කර්ට් මහනම කපන විදිහ කියල දුන්නා. ඉතින් ඒ මෙතනද අපිට දබල් ෆලයාට්ස්කට් එක කපාගන්න එ්‍රමය මෙතන දයානු ගමනය කරන්න වෙනවා. උකදාපිට ගත්තම උසාපි හයම් බෙදගන්නවා. තකට අප ලැබෙන්නේ අඟල් දෙකයි ඊට පස්සය අපි ඒකට අපිට අවශ්‍ය ්‍රිල්ල එක සේ එකතුරගන්න වංගල් පහ. එතකොට මගේෆ්‍රිල් එකේ පලල්ල අපිට වෙන්නේ අංගල් හත්ත එතකොට අපි රෙදි තෝරගන්න කොට අවශ්‍ය රදි ප්‍රමාණය තෝරගන්න එතකොට හත දෙකින් වැඩි කරන දාහතරයි. ඉට පස්ස අපිත් ඉ අපි උසයිල් පලලයි අංගල් දාහත්‍ර දාහතර රදිකෑලි අපිට හතරක් අවශ්‍ය වෙනවා. ඉතිං ඕල මේක ලයිනංග දාළ මහගන්න ඕනම් ක්‍රදිිකෑලි අටක් අවශ්‍යවයවා මේ වගේ මේක රෙද්දක් කියල හිතන්නකෝ ඔදකොට මේ වගේ කොටස් අටක් අපිට අවශ්‍යයනවා ලයිනිං දාළ මහනවනම් එහෙබ නැතව චූටි වාටියක් දාළ මහනවනං මේ වගේ කොළ හතරක් රෙදිහක් කෑලි හතරක් අපිට අවශ්‍යයනවා ඔදකට මේක පැත්තක තියෙනවගල් දාහතරක් ඉති මේ විදිහට දාහතරද්දිග දාහතරක් පලල්ල ්‍රෙද්දිිකෑල්ලක් කරගන්න අපි මේ විජරයට හතරට නමාගන්නවා. ඉඩ පස්සේවාලට මතකයිනේ අප එක පැත්තක උසාාවේ දොළහයිනේ ඒ දොළහ අපපි හයෙන් බෙදන එක සම්මත්තමින්ම්මක් ඉතින් ඒ හය වල බෙදාගත්තා හම අපිට හම්බේන අංගල් දෙක්කයි. ඉඩ පස්සෙ අපි මේ විදිහට අර පලෑර්ට්ස්කට් එකක් හපාගන්න විදිහම තමයි මේ විජර දෙක වටේම ලකුණු කරගන්නවා. මේ විදිර ලකුණු කරගෙන ඉඩ පස්සෙවාලට පුළහන් අපි ගත්ත පහගත්තනේ එක තමයි අපේ උඩ ෆ්‍රීල්ල එකේ මහතම කොටස පලලා ඉතින් මහතම කොටස පරලා අපි ගන්නවා පහ මේ මිදියට වටේම පහ ලකුණු කරගන යනවා ඉට පස්සේ මේක දිගෑරලා අපිට මේක තව මෙහන්වාසි කපාග්ඩටොට එකතු කර ගන්නත් පුළුවන් එහමත් නැත්තන් අපි මේ බ්ලොක්කට එකතු කර ගන්නත් පුළුවන් ඉතින් දෙම්ම මේ සර්ගල්ල එක කපා ගන්න යන්නේ ද කපාගන දිග අරගන්න ඕනේ ඉඩ පස්සෙ නමාගත්තු මැද නැමි හතරට අපි ඉරිගහගන්නම තරෝලක් පාවිච්චි කරලා මේකමං අත්හදා බලල ඔයාලට කියලදන්නේ ලේසිමි ක්‍රමය ක කාල දැන්නමං හැමතිස්සෙම යාලට ලේසිකරම ගොඩා කියල දෙෙනවා ඉතින්ක මං හොයාගත්ත ලේසි ක්‍රමයක් කොයාලට ඉතිං කරලා බලන්න මොකද ගොඩක් අයි හිතෙනවා වගේ ෆ්‍රිල්ස් කපන්න අමාරුවයි කොහොමද මේ මින්ම ගන්න කළ ගොඩක් කියයාලට ප්‍රශ්න තියෙනවා ඔල මේ ක්‍රමය අනු ගමනය කරලා බලන්න හරිම ලේසි දැ මේ වගේ රේකා අහතරම පැත්තමේ ඇදගණ්ඩ ඕන ට පසේ වගේ අඟල් භාගයක් ඔලගිවං ඇත පැත්තට ලකුණු කරලා මේ විදිර රේකාවක් ඇඳ ගන්න. ඔල සෙන්ටිමිටලින් ගන්නවන සෙන්ටිපිට එක හමාරක් විතර ලක්ුණු කරගන්න ඉරපස්සේ මේ වගේ අපි දැ නමා ගත්තෙන් නෑම්ම තියෙනවනේඒ නෑමිවලට මේ විදිහට ඉර ඳගන්න තකොට ඔක්කො මීරී අපිට හතරක් කියෙනවා ල දැක පළමු ඉරෙන් අපි අංගල්භාගයක් අපේ වංගතර පැතර හැට කරගත්තා දැන් අපි මෙතන අපේ සම්පූර්ණ ඉහල කොටස පරල්ල ගත්තයංඟල් පහයිනේ මෙතද හතර හමාරක් ලක්නු කරනවා ඉස මේ තුන්වෙනිි ලයින්න එකේ අපි හතරක් ලක්ුණු කරනවා. ඉතිං ඔයාලට ලේසිීම් පුළහම මේක ෆ්‍රීහැන්දිකෙන් ඇඳදගන්න ඉති මංවාට ලේසි කරල පෙන්නන්නේ ඉඩවස මේ අංශීන්ද ලංගලෙ කාහමර මේ විදිර ලක්ුණු කරගන්නවා. දැන් අපේ තියනීමේ අංශ නිවාඩු වැදගන්න ඉති මොකද අපි මේ ප එක විදිරම ගන්න ඇත්තේ මේ ලස්සනට ඉහල ඉඳල පහලට එනකොට කඩා හැලන විදිහට හේනයට ගන්නකොට අපිට මේ විදියට ගත්ත හම ලස්සනට මේ ෆිල් එක හදාගන්න පුළුවන් ඉට පස්ස අපි දැන්ඟර ගත්ත පලවෙනිී ලයින්න එක ඉඳලා මෙන්න මේ විදිහට ඔයාල මේ අන්සට එක සම්බන්ධ කරගන්න. ඉති මේ මං හොයා ගත්ත ලේසින කරමයක් ඔයාලට කද මම නං කරන්නේ සාමාන්‍යයෙන් මේ වගේ මනින්න හැනිකම්ම ඇඳගෙන යනව යුනාටිතින් ගොඩක්කයට මෙම කරන්න අමාරු නිසා තම ම මේ විදිහට නිමි අඩු කරල ඔයාලට ලේසි ක්‍රමයක් කියලදුන්නේ. මෙතනද මෙහු වාසකතු කෙරවෙන හැවාලට පුළුවන්ක රෙද්ද කපාගන්න කොට අංගල් භාග්‍යයක් වටට මෙහැන්වාසි හිටින විදිහට රෙද්ද කපාගන්න ඒවගේ ඇතුල් කොට්සලත් අංගල් භාගයක් මෙහවා සිටයාගන්න ද මේක අනවර්ෂ්‍ය කොට සාපිකපලයිඉවත් කරනවා ඉතිං ඔයාලට තේරෙනවා එ ලේසි බලනකොට පොඩ්ඩක් කම්පලිකේට් වගේ ඒවාට ඕල ට්‍රයි කරන්න ඇතරම හරිම ආසෑ මේ ෆ්‍රිල් ිසයින්ස් ඕල කරල බලන්න හැබැයිබ්‍රධිපුරමාණය පොඩක් වැඩිපුර යනවා සාමන්්‍යෙන්ගවමක් මහන පොටන්ගල් මීට දෙකහ මරක් යනවන මේ වගේ ඇඳක් මහන්ඩ මීටට තුුණ හ මාරක් වගේ යනවා ඉතිං වාල අරමං කලින් කියෝ වගේ ලයිනං දාල මහනවනං මීට හතරක් වගේ යනෝ මේ වගේ ඇඳමක් මහන්ඩ එත් මේගේ ඒලයින් ගවමක් මහනවනං එච්චරමර ක්‍රමාණක්යන්නෙහැ මේ වගේ කොටස් හතරක් ඕන ලයිනං දාන්න ඇත්ත ලයින දානවනං කොටස් අටක් ඕෝන දැන් අප මේක රෙද්ද කපාගන්නන්නේ කොහොමද කියල බලමුඒ වගේ කොටස් හතරක් මං අරගෙන තින මෙතන එ මේගේ කඩාහැලන රෙද්දත්තිී නොනම එක ගොඩක් ලස්සනයි එවගේ මයාලා මේ වගේ ඩිස්සයින්ස් කරන්න කොට ගණකමෙන් අඩු කඩා හැරණ තුනි රෙදි පාවිච්ච කරන්න සැටන් වගේ රෙදි ගොඩාක් ලස්සනෑ මේ වගේ දේවරවලට එත් එක්කම මෙතැන දෙවාලම ග්‍රේ ලයින්් එක ගැන කල්පනාවෙන් ඉන්දෝනේ කොද මේ අපි අ ඔයාලට මතකයිනි අංගල් කාලක් බභාගයක් අපි පළමිනි ලයින්නකින් අඩු කිරුව ඔතකොට අපි මේ රෙද්ද හරියට මේ අරමං හගල් හතරත් දලා තින ලයින්න එක කෙලින් හිටින්ඩ අනිත් මේ පේපර එක මේ විදියට තියලා මේ බ්ලොක්් එක රෙද්ද මත තියල හරියට පින්ගහගඩ ට පේවා මං අංගල් භාගයක් මේ විදිහට මෙහංවාසි තීර තමයි කපන්නම සන්ටමීට වලින් වාල එක කරනවන සැටිමිටල් බාගයක් හොඳට ම ඇත්ති සොරිසටිමිට එකක් හොඳර මැති මේ සීම ලස් වලට දි අංගල් වලින් ගන්න වන අඟල් භාගයක් අලගන්න ති මේ විදිහට කපාගරන්න කොට වලට තේරෙනවා ඇති ප්‍රමාණය හක්ක යන්න අප බ්ලෝ එකක් කපාගන මේක කපාගන්නකොට තිමන් කලින් කියියෝවගේ මේ විඩියකින් මංවාලට කෙල දෙෙන්න මේ ෆ්‍රරිල්ල කපල කොහොමද අප මේ මොඩල් එකට හදාගන්න කියල ඉතින දෙවලට ලොක අවබෝධයක්කේ මංවාලට ගන පැදිලි කරන්නා දැම මේ ඉහ කොඩසරත් අපි තන්නකො මේක ඉන කියලා එකොට අපි මේ ඉහල කොඩස්සරත් අඟල් භාගයක් එකතු කරගත්තා තන් ඕලට පේනමැති මං ඇයි ෆ්ලයා්ස්කර්ට් එක එක සයිසස් වලින් එක ඩිස්සන්ස් වලින් කියෙලා දුන්නේ කියල මොකොද ඕලට දේවල් අත්ත වශ්‍යය මිදිරිහට මේ වගේ ඩිස්සයිනස් කරන්නකොට දිගටම මාත්තෙක රැදිල ඉන්නවා ලට මම් පොරොන්ද වෙනවා ගොඩක් පටිනා වේඩියෝ සිද්‍රෙදි මංවයාලට පහසුවෙන් කියෙලදෙනවා කියලා. මගේ ඊළඟ වීඩියකින් මංවායාරට සාරිබ්ලස් වර්ග ගැන කියර දෙෙනවා ගොද සාරි බ්ලසස් එක නම්වලින් හඳුන්න්නනවා ඉතිමං කියල දෙෙනවා මොනමන නම්වලින් දේ සාරි බ්ලසස් අඳ හඳුන්න්නන්න කියලා ඇති මගේ ඊළග දීටයකත් බලන්න අමතක් කරන්න. මේ විදිහැට ඔොයාල හිතන්න ඔල දැම් මේ රෙද්ද මහනකොට අපි මේක පරිින්සස් ලයින් විදිහට කපාගන්න හැබැයි මේ අපි ඉහලින් උරහසෙන් තමමා අපේ ප්‍රීන්සල්ස් ලයින් විදිහට මේ ගෞම මහනකොට කපාගන්නන්නේ ඒ කපාගන්නේ නෑම්මට තමයි මේක තියලා අපි මහන්නේ තකොට අපේ අප බස්ලයි් එක තිය නවන අපි නිපල් එකක්ලඟින් එන ඒලයින් එකට තමයි මේක ජොයින්නේෙන්නේ සාමාන්‍යෙන් අපේ ස්ලයි එක සමහරෑගේ හත්ත හමාරක් සමහරගේ අ්ටක්තකොට අපි රෙද්දකාපලක් එක මේ වෙන් කරලා මෙහමානකොට ඒ මූ රෙද්දරතිේලා මේක මුට්ටු කරලා තමයි කොම එකට ොයිවෙන්න එතකට ම යාලට කැම තිනං ඔයාලා මගේ කමන් බොක්සක දාන්නේ එකගවමං ඉදිරේදි මහන්ඩ කියලා දෙන්න ඉතින් දැනට වායාල මේ ෆිල්ල එක හදාගන්නන්නේ විදිී කියෙන ගන්න මොක ඒවඩිය එකින් මංවාලට ගෞම මහ මේ කපල ගෞ් මේ ගෞම මහන විදි විතරයි කියලදන්නේ තිං වාල මේ එතක මේ ෆිල්ල එක කොහමද කපාගන්න කියලා එකෙන ගන්න. ක දක්ුම එක සැර දාරන්න ගහම වීඩිය එක දෙක්ගෙනව අදකොටකා youtubeු එක අපප්ලෝඩ් කරනකොට සැහන වෙලා යනවා ඉති ංහැම දම වීඩියෝස් කෙරුව ත අප්ලෝඩ් කරන්න ගිහාම එඩිට් කරලා අපප්ලෝඩ් කරන්න ගිහම ගොඩක් කාලයක් යැනවා ඉතිං එනිසා දවසකට එක වීඩියක් නැත්තන් දෙකක් වගේ තමයි කරන්න පුළුුවන් දෙංවාලට පේනවා අපි මෙහොංවා සිතියලනනි ගත්තේ දැ මේ පින් ගහ ගන්නකොට මේ විතියට අංගල් භාගයක් මං මෙහොන්වා සිතියල තමයි මෙම පින් කරගත්තේ දෙන් වලට පේන මේ කොච්චර ලස්සනද කියලා ඉතින් බලන්න ඕනෙම වයිසක ඕනෑම ඩිසයින් එකට මේක් එකඇතු කරගන්න පුළො මේ වගේ ගොඩාක් මෝස්තර වලට කරන්න පුළුවන් ඉති නිර්මාණය ශීලි වෙන්න මේ වගේ ෆ්‍රීල්ස් කපල එති හල හැමතිස්සම තක තියා ගන්න ඕලට අවශ්‍ය උස අර විදිහට ලකුණු කරලා ඉට පස්සේ එක හයින් බෙදන්න. එක පැත්තක තමයි අපි හයෙන් බෙදලා අරමං කියපු ගනිත ක්‍රමය එවගේම එක කොහොමදා පිරෙද්ද ප්‍රමාණය හොයාගන්න එකෙ මං කියල දුන්න විදිහට වලට පුළුවන් ඕනම ඩෙසයින් එකක් ඒ විදියට කරගන්න. එත්තක්කම වාල ඉතන දී හැම ඩිසයින්් එකටම මේ. අංඟල් පහක් ගන්නේ නැහැ සමහර ෆිල්ස් තියනවයිට වඩා අඩුදේ මේ අංගල් තුනඒ වගේ අංගල් හතර ඉතින් ඒ ඔයාලගේ ඩිස්සයින්සුව ඔයාලගේ ඒරෙදි ප්‍රමාණය පලල යාල තීරණය කරගෙන මේ ක්‍රමයානු ගමනය කරලා යාලට පුළුවන් ඕනම ඇතුමං ඩිසයින් කරගන්න තමං කලිංකිියෝගේ වාලට මේ සම්බන්ධ උපස්්න ගැටලු තියෙනවන මට දන්න මට යිට ලැබෙන හැම වෙල්ලාගම මං යාලට දව කරනවා ඉතින් නැමතත් මේ වගේ ඕල හැම දෙනාටම ප්‍රවජනවත්දේඩයකිීමක් හමුවෙනවා මාර්ථක දිගටම රැදිිලඉන්න. එවගේම මෙැහං වලට ආස කරන ඔයලගේ යාලූුවත්තර මගේ වීඩියශයාා කරන්න ඉතිංම මගේ එක මාරමුණවාලට ලොකු සේවයක් කරන්න විශේෂයෙන් මේ දවස්සල එලෙට යන්න බැහැගවල් ඇතුළුමයිඉන්නේ ඉතින් මගේ වඩියස් පරල ඕලට පුළුහන් ගෙතරතිනෙ රෙදියාරගෙන තියෙන රෙදිි ප්‍රමාණයා අනුව මේ වගේ දේවල් ට්‍රක්ටෙස් කරන්න ඉතින් නැවතත් මංකලින්කියෝවගේ ප්‍රයෝජනවත් වීඩියකින් හමුණිතුරු යාල හැම දෙනාට අයිබෝ සූබර දෙවයක් පරිසනයගන්න